වගේ වදරුවනේ අද 10 වසරේ දූල පුතාල එක්ක තමයි පාටපොඩි සම්බන්ධ වෙලා ඉන්නේ 2022 වර්ෂයේ සාමාන්‍ය පෙළ වෙලියන දැන් 2021 10 වසරේ ඉන්න දූල පුතාලා සවගල හැමෝටම වාසනාවන්ත නිරෝගිමත් සුබ සන්ධ්‍යා ප්‍රාර්ථනා කරනවා එහෙනම් හැමෝම තමගේ කැමරා ඔන් කරගන්න හැමෝම තමගේ කැමරා ඔන් කරගන්න राइट अम्मारी दातारी लंगट गिन्न करना है मोम है मोम अम्मारी दातारी लंगट गिन्न कर दांत माला गिन्न या तो सं दांत माला गिन्न या तो सं राइट आंगिन हमारा दातारी है मोम बारान में स्क्रीन के මේ වම් පැත්තේ කෙළවරේ ඇති වෙන වගේ පෝට්ටු වගේ ලකුණක්. එතන මේ වගේ වීඩියෝ කැමරේක ලකුණක් ඇති. එතකොට මෙන්න මේකට මෙහෙම ඉරක් තියෙනවනේ ළමයින්ට කියන්නේ ඒක අයින් කරන්න කියලා. මේ ක්ලික් කරාම මේක අයින් වෙනවා. එතන මේ ඉර නැතුව කැමරේක තියෙන්න ඕන. එතකොට තමයි ළමයින්ට ළමයි මට පේන්නේ. ළමයි මට පේන්නේ මේ ලකුණ අයින් කරාම මේකේ ප්‍රශ්නයක් නැහැ කොහොමද තිබ්බත් එකයි මේ කැමරේ කේද ඉර අයින් කළාද කියලා බලන්න අම්මල දාසල බැලුවා මම මේ වම් පැත්තේ යට කෙළවරේ මේක තියෙන්නේ ඒක චෙක් කරන්න ළමයාගේ පිටිපස්සෙන් ඇවිල්ලා බලලා වැඩක් නැහැ ඔන්න ළමයා පිටිපස්සෙන් ඇවිල්ලා මෙහෙම බලලා වැඩක් නැහැ මේ පැත්තෙන් ඇවිල්ලා බලන්න මෙහෙම මම පැත්තෙන් බලන්න පැත්තෙන් ඇවිල්ලා බලන්න මල ඒවා හරි ගස්ස ගන්න හොඳේ රයිට් හරි දැන් අද පාඩමට මු දින එළියන් 2021 පස්වෙනි මාසේ අද 29 යනේ පස්වෙනි මාසේ 29 රයිට් අපි එදා කතා කරේ අන්තිමටම සුළු පොලිය රයිට් අන්තිමටම කතා කරේ සුළු පොලිය මම එදා කතා කරපු ටික නැවත විග්‍රහ කරලා දෙනවද අවසාන පැය භාගේ මම එදා සුළු පොලිය කරේ ඒ ටික මම නැවත අදත් කියලා දෙනවා හොඳට බලා ගන්න සමන් මෙතෙන්දී උගන්වන්නේ මුලින්ම සුළු පොලි ප්‍රතිශතය ගැන සුළු පොලි ප්‍රතිශතය අහගෙන ඉන්නකෝ දෛනික සුළු පොලි ප්‍රතිශතය සියයට 10යි දෛනික සුළු පොලි ප්‍රතිශතය මේකේ තේරුම රුපියල් 100ක් ණයට ගත්තොතින් ඒ දවසේ හැන්දෑවේ රුපියල් 10ක් පොලිය ගෙවන්න ඕන දවසක් ඇතුළත රුපියල් 10ක් ඉවර වෙනකොට රුපියල් 10ක් පොලිය ගෙවන්න ඕන දෛනික සුළු පොලි අනුපාතිකය රුපියල් 100ක් ණයට ගත්තොතින් 100ක් කියන්නේ ණයට ගන්න මුදල රුපියල් 100ක් ණයට ගත්තොතින් ඒ දවස අවසන් වෙනකොට රුපියල් 10ක් පොලිය ගෙවන්න ඕන. ඒ 9000 වෙන 110ක් ගෙවන්න ඕන. ලියන්න තරුවක් දාලා දෛනික සුළු පොලි ප්‍රතිශතය. දෛනික සුළු පොලි ප්‍රතිශතය. දෛනික සුළු පොලි ප්‍රතිශතය. 10%යි. දෛනික සුළු පොලි ප්‍රතිශතය 10%යි. दैनिक सुलुपोली प्रतिशतय 10% ලියන මේක තේරුම රුපියල් 100ක් ණයටගත් පුද්ගලයෙක් රුපියල් 100ක් ණයටගත් පුද්ගලයෙක් එම දවස අවසන් වන විට එම දවස අවසන් වන විට රුපියල් 10ක් පොලී ගෙවිය යුතුය රුපියල් 10ක් පොලී ගෙවිය යුතුය ආයි පහලින් ලියන්න එක දවසකදී 9000 වීමට නම්
එක දවසකදී ණය නිදහස් වීමට නම් ලියන්න 100 එකතු කිරීම 10 සමානයි රුපියල් 110ක්. 100 එකතු කිරීම 10 රුපියල් 110ක්. ගෙවා ණය නිදහස් විය යුතුය. රුපියල් 110ක් ගෙවා ණය නිදහස් විය යුතුය. ලියන්න පහලින් දින 3කදී ණය නිදහස් වීමට නම් දින 3කදී ණය නිදහස් වීමට නම් සිය එකතු කිරීම 10 එකතු කිරීම 10 එකතු කිරීම 10 රුපියල් 100යි පළවෙනි දවසේ පොලියයි දෙවෙනි දවසේ පොලියයි තුන්වෙනි දවසේ පොලියයි සමානයි රුපියල් 130ක් ගෙවා ණය නිදහස් විය යුතුය. රුපියල් 130ක් ගෙවා ණය නිදහස් විය යුතුය. තරුවක් දා ලියන්න. මාසික සුළු පොලී ප්‍රතිශතය. මාසික සුළු පොලී ප්‍රතිශතය 20%කි. මාසික සුළු පොලී ප්‍රතිශතය 20%කි. දැන් මේකේ තේරුම ලියන්න ඕන. මේක තේරුම තමයි රුපියල් 100ක් ණයට ගත්තොත් මාසික නිසා එක මාසයක් ඉවර වෙනකොට දවස් 30ක් ඉවර වෙනකොට එක මාසයක් ඉවර වෙනකොට රුපියල් 20ක් පොලිය විතරක් ගෙවන්න ඕන. ලියන්න. රුපියල් 100ක් ණයට ගත් පුද්ගලයේ රුපියල් 100ක් ණයටගත් පුද්ගලයෙක් රුපියල් 100ක් ණයටගත් පුද්ගලයෙක් මාස එකක් අවසන් වන විට රුපියල් 100ක් ණයටගත් පුද්ගලයෙක් මාස එකක් අවසන් වන විට රුපියල් 20ක් පොලිය ලෙස ගෙවිය යුතුය. රුපියල් 20ක් පොලිය ලෙස ගෙවිය යුතුය. රුපියල් 20ක් පොලිය ලෙස ගෙවිය යුතුය. රුපියල් 20ක් විතරක් පොලිය විදියට ගෙවන්න ඕන. රුපියල් 100ක් ණයටගත් පුද්ගලයේ මාසයක් අවසන් වන විට රුපියල් 20ක් පොලිය ලෙස ගෙවන්න ඕන. මේwidetilde මාසික කියනකොට ඒක වැදගත්කමක් තියෙනවා. මාසයකට රුපියල් 20ක් පොලිය ගෙවන්න ඕන. ඒක තේරුම් ගන්න. මාසයක රුපියල් 20යි. එහෙනම් රුපියල් 100ක් ණයටගත් පුද්ගලයෙක් රුපියල් 100ක් ණයටගත් පුද්ගලයෙක් මාසයක් අවස්ථානයේ
මාස එකක් අවසානයේ මේ හරියට තේරුම් ගන්න මාස එකක් අවසානයේ 9 නිදහස් වෙන්න 9 නිදහස් වීමට ඔයගොල්ලෝම කල්පනා කරන්න රුපියා 100ක් නැටගත් පුද්ගලයේ එක මාසයක් අවසානයේ 9 නිදහස් වෙන්න නම් රුපියා 100 ගෙවන්නත් ඕන 20 ගෙවන්නත් ඕන වීමට නම් 100 එකතු කිරීම 20 රු 120ක් 100 එකතු කිරීම 20 රුපියල් 120ක් ගෙව යුතුය රුපියල් 120ක් ගෙවන්න ඕන වැරදිලවත් මෙයා මාස දෙකකින් 9000 වෙනවා නම් ලියන්න යටින් මාස දෙකක් අවසානයේ 9 නිදහස් වීමට නම් මාස දෙකක් අවසානයේ 9 නිදහස් වීමට නම් නම් රුපියා 100 ගෙවන්නත් ඕන පළවෙනි මාසෙ පොලිය ගෙවන්නත් ඕන දෙවෙනි මාසෙ පොලිය ගෙවන්නත් ඕන පළවෙනි මාසෙ පොලිය 20යි දෙවෙනි මාසෙ පොලිය 30යි රුපියා 100 ණය මුදල ගෙවන්නත් ඕන පළවෙනි මාසෙ පොලිය ගෙවන්නත් ඕන දෙවෙනි මාසෙ පොලිය ගෙවන්නත් ඕන නම් මෙයා ගෙවන්න ඕන මුළු මුදල 100යි 120යි 140යි රුපියල් 140ක් ගෙවිය යුතුය ඒක තමයි සුළු පොලිය සභාවේ රුපියල් 140ක් ගෙවිය යුතුය ලියන තරුවක් දාලා 10ට 8 වාර්ෂික සුළු පොලියට 10ට 8 වාර්ෂික සුළු පොලියට පුද්ගලයෙක් ණයක් ගනි පුද්ගලයෙක් ණයක් ගනි 10ට 8 වාර්ෂික සුළු පොලියට පුද්ගලයෙක් ණයක් ගන්නවා දැන් මොකද්ද මේකේ තේරුම කියලා තනියෙන් ලියන්න බලන්න 10ට 8 වාර්ෂික සුළු පොලියට පුද්ගලයෙක් ණයක් ගන්නවා මේකේ තේරුම මොකද්ද කියලා බලන්න තනියෙන් ලියන්න 10ට 8 වාර්ෂික සුළු පොලියට පුද්ගලයෙක් ණයක් ගන්නවා මොකද්ද මේකේ තේරුම 8 කියන්නේ පොලිය 100 කියන්නේ ණය මුදල හැමතිස්සෙම 100 කියලා කියන්නේ යම් අවස්ථාවක මුලින් සිදුවන දේ උදිත් පුතේ වාගේ ඔය බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා දා රයිට් උදිත් දිහා බලලා ඉන්න එපා අනික් කට්ටිය වැඩ කරන්න එදරු අයින් කරાવી සියයට අටයි වාර්ෂික සුළු පොලිය යන්නේ වර්ෂයකින් 9 නිදහස් වෙන රුපියල් 100ක් ණයට ගත්තොත් දැන් රුපියල් 100ක් ණයට ගත්තොත් ණයට ගත් විට එක වර්ෂයකට පොලිය විතරක් රුපියල් 8ක් ගෙවන්න ඕන මේක තමයි ඇත්ත. ඔක තේරුම් ගන්න ඕන. ප්‍රශ්නේදී ළමයි ඔය තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ලියවන්නේ. රුපියල් 100ක් ණයට ගත් 100ට 8යි වාර්ෂික පොලිය. රුපියල් 100ක් ණයට ගත් විට එක වර්ෂයකට ඒ රුපියල් 100ට පොලිය විතරක් රුපියල් 8ක් ගෙවන්න ඕන. එතන මෙයා එක වර්ෂයක් අවසානයේ ඇත්තම 9 නිදහස් වෙනවා. එහෙනම් රුපියල් 100 ගෙවන්නත් ඕන 8 ගෙවන්නත් ඕන. එක වර්ෂයකදී 9 නිදහස් වෙන්න ගෙවන්න ඕන මුදල. පොලිය විතරක් ගෙවුවා 9 නිදහස් වෙන්නේ නැහනේ. පොලිය විතරක් ගෙවලා 9 නිදහස් වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ අතස්සන්න. පොලිය විතරක් ගෙවලා 9 නිදහස් වෙන්නේ නැහැ කියලා. 9 මුදලත් ගෙවන්න ඕනේ කියලා තේරෙන්නේ අතස්සන්න. ආ රයිට්. එහෙනම් එක් වර්ෂයකදී
එක් වර්ෂයකදී ණයෙන් නිදහස් වීමට ගෙවන මුදල. එක වර්ෂයකදී ණයෙන් නිදහස් වෙන ගෙවන මුදල. එක වර්ෂයක ණය නිදහස් වෙන ගෙවන මුදල රුපියල් 100යි රුපියල් 8යි. රුපියල් 108යි රුපියල් 108යි. ඇතරම් පොලි අය කරන්න එපා කියලා කියන්නේ මහම්මඩ්තුමා. මහම්මඩ්තුමා තමයි පොලි අය කරන්න එපා කියලා කියන්නේ. ඇතර ශුද්ධ මුස්ලිම් වල පොලි අය කරන්නේ නැහැ. පිරිසිදු මුස්ලිම් ජාතිකයෝ. පිරිසිදු මුස්ලිම් ජාතිකයෝ බැංකුවෙන් අමර පොලියවත් ගන්නෑ. මුස්ලිම් ජාතිකයෝගේ විග්‍රහ විස්තරයත් විශ්වාසයක් තියෙනවා. පොලිය ගත්තොත් ඒක මහා ගෙවා ගන්න බැරි පවක් කියලා. පොලිය කියන්නේ මහා යකෙක් කියලා තමයි ඉස්ලාම් ආගමේ කියන්නේ. නිවරදි සුද්ධ වූ ඉස්ලාම් ආගමේ. ඒ කියන්නේ දැඩි මතවාදී අන්තවාදී අය නෙමෙයි. ඇත්තම මහම්මඩ්තුමා ආගමේ හැටියට මහම්මඩ්තුමා කියන්නේ ඉස්ලාම් ආගමිකයන් කිසිසේත්ම පොලිය අය කරන්න හොඳ නැහැ. පොලිය ගන්න එපා. ඒක ගෙවා ගන්න බැරි පවක්. ඔබ අපායට යනවා. ඔබ රාක්ෂයාගේ විමානයට ඇදගෙන යනවා කියලා තමයි ඉස්ලාම් ආගමේ කියන්නේ. එසා සුද්ධ පිරිසුදු මුස්ලිම්වරු මුස්ලිම් කාන්තාවෝ කිසි කෙනෙක් පොලිය අය කරන්නේ නැහැ. ඔවුන් බැංකුවෙන් ලැබෙන පොලියවත් ගන්නෑ. වැරදිව සමහර වෙලාවට ඇත්තරම ශුද්ධ මුස්ලිම් වලුගේ බැංකු ගිණුම් තියෙනවා. ලංකා බැංකුව, කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඒවයි ගිණුම් තියෙන ඒගොල්ලන්ට. එතන ඒගොල්ලන්ට ලැබෙන පොලි ඒගොල්ල බැංකුවෙන් ගන්නෙ නෑ. තමන්ගේ නෑදෑයෙකුටවත් උදව් කරන්න. ඒක මහා විශාල පවක් කියලා තමයි සලකන්නේ. ඒගොල්ල ගොඩාක් වෙලාවට මේ මුදල් බැරවෙන්න ඇරලා තියෙන පිළිකාරෝ වලකට අවවේම නැත්තම් සමනෝ හරි සමාජ සේවා සංවිධානයකට තමයි බැර කරන්නේ. අම්මා තාත්තා නැති ළමයින්ට, තාත්තා ඉමු ළමයින්ට, ඒගොල්ලන්ට තමයි මේ මුදල් වැය කරන්නේ. සා මුස්ලිම් ජාතිකයෝ සුද්ධ ඉස්ලාම් වලු පිරිසිදු ඉස්ලාම් ජාතිකයෝ කිසිසේත්ම පොලිය අයක බැංකුවෙන් ලැබෙන තමන් බැංකුවේ තැන්පත් කරලා තියෙන මුදලට ලැබෙන පොලියවත් උන් ගන්නෑ. අපි දන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒගොල්ලෝ මේ පොලිය අය කරන්නේ නැහැ. ඉස්ලාම් ආගමේ ඇටියට තියෙන බරපතල පින්කම් තියෙනවා. ඉස්ලාම් ආගමේ තියෙන බරපතලම පින්කමක් තමයි වැරදිලවත් තමන්ගේ සහෝදරියගේ මහත්තයා මිය ගියෝති. යම් වෙලාවකින් තමන්ගේ සහෝදරීගේ මහත්තයා අකාලේ මිය ගියෝති. ඒ කියන්නේ තමන්ගේ නංගි වැන්දබුණෝතින් මහත්තයා නැති අසරණ කාන්තාවක් බවට පත් වුණෝතින් අන්නේ දරුවන්ට උදව් කිරීම ඉස්ලාම් ආගමේ දෙන විශාල පුණ්‍ය කටයුත්ත. වැරදිලවත් තමන්ගේ ළගම ඥාතියෙක් මිය ගියා. විශේෂයෙන්ම තමන්ගේ නංගේ මහත්තයාගේ නෝනා අසරණ වුණාම ඔවුන්ට උදව් කිරීම තමයි විශාල පින්කමක් ලෙස සැලකන්නේ. හැම ආගමේ ගොඩාක් හොඳ දේවල් තියෙනවා. බුද්ධාම කියන්නේ මුදල් අය මුදල්ට පොලි අය කරන්න එපා කියලා. පොලි අය කිරීම පවක්, ගෙවා ගන්න බැරි පවක්. සෑම ආගමකින්ම පොලිය ගැන නරක වෙලද විග්‍රහ කරන්නේ. පොලිය හරහා සියල්ල නැති වෙලා යනවා. පොලිය ගෙවන්න ගත්තා අපිට සියල්ල නැති වෙන නිසා අපිට ලැබෙන පමණින් ජීවත් වෙන අපි මහන්සි ගන්න ඕන වෙලා තියෙන ඉතින් ලංකාවගේ රටවල් පොලියෙම තමයි ජීවත් වෙන්න වෙලා තියෙන දුප්පත්කමත් එක්ක. තව තවත් අපි දුප්පත්කමටම යනවා. කමක් නැහැ, බලා ගන්න කමක් නැහැ නෙමෙයි දුකයි. එක් වර්ෂයකදී ණයෙන් නිදහස් වීමට ගෙවන මුදල් රුපියල් 100ක් ණයට ගත්තොත් රුපියල් 8ක් පොලිය ගන්න ඕන. එහෙනම් ගෙවන්න ඕන සම්පූර්ණ මුදල් 100ට 108යි වර්ෂයකට. වැරදිවත් මෙයයි රුපියල් 100ක් ණයට අරගෙන වසර 3කදී ණයෙන් නිදහස් වෙන්න ගියෝති. වසර 3කදී ණයෙන් නිදහස් වෙන්න ගියෝති රුපියල් 100 ගෙවන්න ඕන. මේ අවුරුද්ද රුපියල් 8ක් ගෙවන්න ඕන. ලබන අවුරුද්ද රුපියල් 8ක් ගෙවන්න ඕන. ඊළඟවද රුපියල් 8ක් ගෙවන්න ඕන. 100යි 8යි 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 8ව 3ක් 24යි. අතන 100යි 124ක් ගෙවන්න ඕන. තේරෙනවද අතස්සන්? රයිට් ලියන්න.
වසර 3කට රුපියල් 100ක් ණයටගත් අයෙක් වසර 3කදී ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල රුපියල් 100යි අවුරුද්දට පොලි 8යි ඊළඟ අවුරුද්දට 8යි ඊළඟ අවුරුද්දට 8යි 100යි 108යි 116යි 124ක් ගෙවන්න ඕන 124ක් ගෙවන්න ඕන එමනම් මේ සෑම ප්‍රතිශතයකින්ම වචන තුනක් හදන්න පුළුවන් ඒක තේරුම් ගන්න ඕන සෑම ප්‍රතිශතයකින්ම වචන තුනක් හදන්න පුළුවන් හොඳට බලගන්න බලන්න වාර්ෂික සුළු පොලි ප්‍රතිශතය ආගේ 12යි වාර්ෂික සුළු පොලි ප්‍රතිශතය 12යි මේකෙන් අර්ථ දක්වන නම් තුනක් තියෙනවා එකක් 12 අනිත් එක අනිත් එක මේ දෙක එකතු කරලා හදාගන්න 112 හරි 12 100 112 12 නම මෙන්න මේ තියෙන 12 නම ප්‍රතිශතයෙන් උක්ත වෙන්නේ මොකද්ද ප්‍රතිශතේ හැම දෙයක්ම තේරුම් ගන්න ප්‍රතිශතයෙන් උක්ත වෙන්නේ ප්‍රතිශතයෙන් කියවෙන්නේ මොකද්ද වාර්ෂික සුළු පොලිය එහෙනම් 12 කියන්නේ වසර 1කට සුළු පොලිය වසර 1කට සුළු පොලිය 100 කියන්නේ මේ ගනුදෙනුවේදී මුලින්ම වෙන වැඩේ සල්ලි ණයට ගැනීම මුදල් ණයට ගැනීම අපි කියනවා ණයටගත් මුදල ණයටගත් මුදල ණයටගත් මුදලට කියනවා මුල් මුදල කියලා මුල් හාගින්න මුල් මුදල ඒ වචන ඉගෙන ගන්න මුල් මුදල මුළු නෙමෙයි 112 කියන්නේ මේ දෙකේ එකතුව වසරකදී ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල වසර 1කට මුළු මුදල වසර 1කට මුළු මුදල තමයි මේ තියෙන්නේ එතන වසර 2කට ණයට ගත්තොත් වසරකට ණය මුදල 100යි වසරවල පොලිය 12යි වසර 2කට පොලිය 12යි 12යි 24යි එතකොට 124යි ඒ වසර 2කට මුළු මුදල ඒවත් තේරුම් ගන්න ඕන වසර 2කට මුළු මුදල 100 රුපියල් 124 මේක රුපියල් 100ක් ණය රුපියල් 24ක් පොලිය රුපියල් 100ක් ණය රුපියල් 24ක් පොලිය මේ කියන දේවල් ඔකට තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන දැන් මේව තනියෙන් ඔකට කරන්න බැරි නම් ගණන් හදන්න බෑ නිකන් ඔකලො කටපාඩම් කරලා නිකන් එහෙම එහෙ කරනවා විතරයි ප්‍රතිශතයක් දැක්කහම මේ දේවල් ඔකට කියාගන්න පුළුවන් වෙන්න ඕන ඒවත් එක තමයි ඔකලො දක්ෂතා නිර්මාණය ඔකලො ගැඹුරු ගණන් හදන්න පුළුවන් වෙන්නේ රයිට් අලියන්න ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1 පහත් එක් එක් අවස්ථාවේ ප්‍රතිශත විග්‍රහ කරන්න පහත් එක් එක් අවස්ථාවේ ප්‍රතිශත විග්‍රහ කරන්න පහත් එක් එක් අවස්ථාවේ ප්‍රතිශත විග්‍රහ කරන්න රමිලක්කන් එක වාර්ෂික පොලි ප්‍රතිශතය වාර්ෂික පොලි ප්‍රතිශතය 10%ක් යටතේ වාර්ෂික පොලි ප්‍රතිශතය
සියයට දහයක් යටතේ වසර තුනකට රුපියල් පනස් දහසක් ණයට ගනී. රුපියල් පනස් දහසක් ණයට ගනී. රුපියල් පනස් දහසක් ණයට ගනී. රුපියල් පනස් දහසක් ණයට ගනී, right? දැන් දහය සියය ටික විග්‍රහ කරන්න ඕන. දහය සියය දෙක තමයි ඉස්සල ලියාගන්නේ. දහය සියය. දහයෙන් කියවෙන එක මෙහෙම තියෙනවා. වාර්ෂික සුළු පොලී ප්‍රතිශතය. නං වසර එහෙකට ගෙවන සුළු පොලිය. වසර එකකට ගෙවන සුළු පොලිය. සුළු පොලී මුදල. වසර එකකට ගෙවන සුළු පොලී මුදල. රුපියල් 100. ණයට ගත් මුදල. වරහන් ඇතුලේ මුල් මුදල. සිය දහයකට නම් 110යි. 110. වසර එකක් අවසානයේ ගෙවන මුළු මුදල. වසර එකක් අවසානයේ ගෙවන මුළු මුදල. වසර එකක් අවසානයේ ගෙවන මුළු මුදල. වර්ෂයකට රුපියල් 10 ගානේ වසර තුනකට 10 20යි 30යි. වසරවල 10යි ඊළඟ වසරවල 10යි ඊළඟ වසරවල 10යි 10 20යි 30යි. රුපියල් 30යි ණය මුදල් 100යි. 100යි 100 100යි 30යි 130යි. එහෙනම් අලුතෙන් ගන්න 130. වසර තුනක් අවසානයේ ගෙවන මුළු මුදල. වසර 30ක් අවසානයේ ගෙවන මුළු මුදල. වසර 30ක් අවසානයේ ගෙවන මුළු මුදල. වසර 30ක් වසර 3ක් අවසානයේ ගෙවන මුළු මුදල. 10ව 3ක් කරාම 30යි. 30 කියන්නේ වසර තුනට ගෙවන මුළු පොලිය. වසර තුනට ගෙවන මුළු පොලිය රුපියල් 30ක්. 10 20 30. 30 කියන්නේ වසර තුනට ගෙවන මුළු පොලිය. මේ ප්‍රතිශතය දිහා බලාගෙන අපිට මේ හැම දෙයක්ම කියන්න පුළුවන්. වර්ෂයකට ගෙවන පොලිය රුපියල් 100ක් ණයට ගත්තොත් වර්ෂයකට ගෙවන පොලිය ණයට ගත්ත මුදල් රුපියල් 100යි. ඊට පස්සේ 10 සියයට 10ක තුනම 110. වසර එකක් අවසානයේ ගෙවන මුළු මුදල. ඊට පස්සේ 10ව 3ක් අවුරුදු 3ක් ගෙවන්න එපා. ඒතර 130යි වසර 3ක් අවසානයේ ගෙවන මුළු මුදල. 10ව 3ක් 30යි වසර 3ක් අවසානයේ ගෙවන මුළු පොලිය. රෝම ඉලක්කම් 2. රුපියල් 20,000ක් ණයට ගත් පුද්ගලයේ රෝම ඉලක්කම් 2. රුපියල් 20,000ක් ණයට ගත් පුද්ගලයෙක් 120 වාර්ෂික සුළු පොලියට රුපියල් 20,000ක් ණයට ගත් පුද්ගලයෙක් 120 වාර්ෂික සුළු පොලියට වසර දෙකක් පොලී ගෙවයි. වසර දෙකක් පොලී ගෙවයි. වසර දෙකක් පොලී ගෙවයි. ඔයගොල්ලෝ නොන 100ෙන් පටන් ගන්න පුළුවන්. ඉතල 100 ලියනවා. ඊගාවට 20 ලියනවා. එහෙම පටන් ගන්න පුළුවන්. 100 ඉස්සෙල්ලා ලියව. ඉතල 100 ගණන් ලියන්නකෝ.
සීය විස්ස එකසිය විස්ස පිගාවට විස්සය දෙකක් හතලිහයි ඉනට එකසිය හතලිහ සනය ලියනවන එකේ තේරුම එක එකක තේරුම තනියලිය සිය ණයට ගත්ත මුදල ණයට ගත් මුදල 20 දැන් ණයට ගත්ත මුදල අවුරුද්දද ඒවට කාලයක් නැහැ මුදලට කාලයක් නැහැ අවුරුද්දක් ණයට ගත්ත මුදල අවුරුදු දෙකක් ණයට ගත්ත මුදල එහෙම කියන්නේ නැහැ එක ණයට ගත්ත මුදල ඒකට කාලය යනවා මුදල වෙනස් වෙන්නේ නැහැ ණය මුදල කාලයෙන් කාලට වෙනස් වෙන්නේ නැහැ ණය මුදල එකයි කාලය වැඩි වෙන පොලිය තමයි වෙනස් වෙන්නේ කාලය අඩු වෙන පොලිය තමයි වෙනස් වෙන්නේ ණය මුදල වෙනස් වෙන්නේ නැහැ පොලිය සහ මුළු මුදල වෙනස් වෙනවා වසරයකට ණය මුදල කියලා එහෙම ලියන්නේ නැහැ වසරට සාපේක්ෂව ණය මුදල ප්‍රකාශ කරන්නේ වසරට සාපේක්ෂව ප්‍රකාශ කරන්නේ පොලිය වාර්ෂික සුළු පොලි ප්‍රතිශතය 20යි එහෙනම් වසර 1ට සුළු පොලිය වසර 1ට සුළු පොලිය තමයි රුපියල් 20 කියන්නේ 120 කියන්නේ වසර 1කදී ගෙවන මුළු මුදල මුළු මුදල රුපියල් 40 කියන්නේ වර්ෂයකට 20යි පොලිය වසර දෙකට පොලිය 40යි වසර දෙකට ගෙවන මුළු පොලිය වසර දෙකට ගෙවන මුළු පොලිය ඊට පස්සේ එකසිය හතලිය කියන්නේ වසර දෙකක් අවසානයේ ගෙවන මුළු මුදල වසර දෙකක් අවසානයේ ගෙවන මුළු මුදල වසර දෙකක් අවසානයේ ගෙවන මුළු මුදල දැන් මේ නම් වලින් 1 2 3 4 5ක් නම් හතර නම් පහක් තියෙනවා මේ නම් පහෙන් මොනවා හරි එකක සැබෑගිය දන්නවනම් මේ කාරි මේ කාරි මේ කාරි මේ කාරි මේ කාරි සැබෑගිය දන්නව නම් මේ ඕන එකක් හොයන්න පුළුවන් මේ ඕන එකක් හොයන්න පුළුවන් අපි දන්නේ ණයට ගත්ත මුදල 20000යි right මේකේ තේරුම කොටස් 100කින් පෙන්නන්නේ 20000යි කොටස් 100කින් පෙන්නන්නේ 20000යි පොලිය වසරයකට නම් කොටස් 20කින් දැක්වෙන ගණන කොටස් 100කින් 20000යි එහෙනම් කොටස් 100කින් 20000 නම් කොටස් 1කින් හොයන්න මේක 100ෙන් බෙදනවා මේ පැත්තත් 100ෙන් බෙදනවා 100ට 100 කැපුණා 20000 බෙදීම 100 කොටස් 100කින් 20000 නම් කොටස් 1කින් හොයන්න 20000 මේ ගණනෙන් බෙදනවා අපට ඕන වසරයකට පොලිය
නම් වසර එකට පොලිය හොයන්න විසිදාහ බෙදීම සීය ගුණ කරන්න කොටස් විස්සෙන් කොටස් විස්සයෙන් ගුණ කරන්න එතකොට බිින්දුවට බිින්දුව කැපෙනෝ බිින්දුවට බිින්දුව කැපෙනෝ දෙකයි බිින්දු තුනයි වසර එකට පොලිය දෙවරත් දෙක හතරයි හතරයි බිින්දු තුනයි දෙවරත් දෙක හතරයි රුපියල් හාරදාහයි පොලිය ඒ කියන්නේ සීයකට විසිදාහනං ඒකට හොයා ගන්නෝ විසිදාහ බෙදනෝ සීයෙන් මෙහෙම ලියන්න පුරුදු වෙන්න ඕන මෙහෙම ලියන්නේ ඒකට හොයන්න විසිදාහ බෙදනෝ සීයෙන් ඒකට නෙමෙයි විස්සකට හොයන්න ඒකට මෙච්චරනම් විස්සකට හොයන්න විස්සෙන් ගුණ කරනෝ විසිදාහ සීයෙන් බෙදලා විස්සෙන් ගුණ මේ කොච්චර ගුවා මේ ළමයිට තේරෙන්නේ නැහැ හරිද දක්ෂල මෛත්‍රිය තේරුම් ගන්න ආපු අල්ල ගන්න හොඳ මේ මේම කිව්වම ඒ ඒක ආවේ කොහමද බලනවා ඒ ඒක ආවේ කොහමද කියලා බලනවා චුට බලා ගන්න බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා දෙවරක් දෙක හතරයි අගට බිඳුව තුනයි ඒත් 4000යි ඒත් 4000යි අහගන්නකෝ මේ සිද්ධාන්තේ හරියට තේරුම් ගන්න ඕනේ නැවත බලන්න සීයකට විසිදාහයි සීයකට විසිදාහයි රයිට් එන්න මෙහෙම කොටස් සීයක් තියෙනවා හන් ඉන්නකෝ මොම කොටස් සීයක් තියෙනවා එක දෙක තුන හතර පා හය හත අට නමය දහය රයිට් බලා ගන්න එක දෙක තුන හතර පා හය හත අට නමය දහය එක දෙක තුන හතර පා හය හත අට නමය දහය දහවර දහය සීයයි මේ සීය තමයි හැමතැනම බෙදන්නේ මේ හරිද මේ සීයම තියෙන විසිදාහයි මේ කොටස් සීයෙන් විසිදාහයි එහෙනම් කොටස් විස්සක තියෙන ගාන හොයන්න ඕනේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දහතරයි දහටයි දහනමයයි විස්සයි මෙන්න මේ ගානේ කීයක්ද කියලා හොයා ගන්න ඕන කොටස් සීයම විසිදාහයි එනම් මේ එක කොටසක තියෙන ගාන හොයන්න විසිදාහ බෙදනෝ සීයෙන් ඔක මෙහෙම ලියන්න පුළුවන් විසිදාහ බෙදනෝ සීයෙන් එතකොට කොටස් එහෙක ගාන මේ කොටසක තියෙන ගාන බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා මේ කොටසක 200ක් තියෙනවා 200 400 800 800 1000 1200 1400 1000 හයසිය දස් අටසිය දෙදාහ දෙදස් දෙසිය දෙදස් සාරසිය දෙදස් සයිසිය දෙදස් අටසිය දෙදස් අටසිය තුන්දාහ තුන්දස් දෙසිය තුන්දස් සාරසිය තුන්දස් සයිසිය තුන්දස් අටසිය හාරදාහ මේ කොටස්ටිකේ හාරදාහත් තියෙනවා රයිට් ඒක අපි ගණනය කරලා හොයන්න ඕන කොටස් සීයක තියෙන දෙදාහ විසිදාහ එක කොටසක තියෙන ගාන හොයා ගන්න විසිදාහ බෙදනෝ සීයේ මෙතින බෙදනෝ සීයේ වෙන කොටස් එකක එහෙකට දන්නවනම් විස්සකට හොයා ගන්න මේ එකක තියෙන ගාන තමයි මේ ඉන්නේ විස්සක තියෙන ගාන හොයන්න එක ගුණ කරන විස්සෙන් විසිදාහ සීයෙන් බෙදලා විස්සෙන් ගුණ කරනවා එතකොට තමයි මේක 4000ක් වෙන්නේ එතකොට මෙතෙන්ට එන්නේ 4000යි අපිට ඕන මෙන්න මෙතන තියෙන ගාන හොයා ගන්න වසර එක දී ගෙවන මුළු මුදල බලාග ඒකත් හොයන්න පුළුවන් කොටස් 100කට 20000යි ඒකට හොයන්න 20000 බෙදනෝ 100ෙන්
විසිදාහවදනෝ සීයෙන් වසර එක දිගවන මුළු මුදල පෙන්න්න එකසිය විස්සේ එනම් කොටස් එකසිය විස්සකට හොයන්න ගුණ කරනු එකසිය විස්තේ විසිදාහ සීයෙන් බෙදවාම එකක ගානෙන්නේ එහෙක නෙවෙයි එකසිය විස්සක්න මෙතන පෙන්න්නන්නේ එකසිය විස්සකට හොයන්න විසිදාහ සීයෙන් බෙදල එකසිය විස්සෙන් ගුණ කරනවා බින්දුවට බින්දුව කැපෙනවා බින්දුවට බින්දුව කැපෙනවා දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි අගට බින්දු තුන දෙදස් තාරසය සොරි විසි අතර දාහයි ඇත්තනේ විසිදාහයි හාරදාහයි විසි හතර දාහයි විසිදාහයි හාරදාහයි විසි අතර දාහයි අපට ඕන වසර දෙහකට ගෙවන පොලිය විතරක් හොයා වසර දෙහකට ගෙවන පොලිය විතරක් කරන්න 2 years පොලි අවුරුදු දෙහකට පොලිය අවුරුද්දකට පොලිය හාරදාහයි අවුරුදු දෙකට අටදාහයි හාරදාහයි අටදාහයි හාරදාහයි හාරදාහයි අටදාහත්වය මෙතෙන්ට එන්නේ බලන්න ඒක හොයාගන්න හැටි සීයකට කියන්නේ විසිදාහයි එනම් ඒකට හොයන්න විසිදාහ බෙදන සීයෙන් ඒක ගුණ කරනෝ වසර දෙකට පොලිය 40 බින්දුවට බින්දුව කැපෙනවා බින්දුවට බින්දුව කැපෙනවා දෙවරක් හතර 8යි බින්දු 3යි වසර දෙකට පොලිය 8000යි අවුරුද්දට 4000යි අවුරුදු දෙකට 8000යි අපට ඕන වසර දෙකදී 9000 වෙන්න වසර දෙකක් අවසානයේ 9000 වෙන්න ගෙවන මුළු මුදල 20000 ගෙවන්නත් ඕන 8000 ගෙවන්නත් ඕන ඒ කියන්නේ 28000ක් ගෙවන්න ඕන බලන්න ඒකත් හොයන්න පුළුවන් 100 සහ 20000 අරගෙන 100ක් කියන්නේ 20000යි එන එකක් හොයන්න 20000 බෙදන 100 100ක් 20000 නම් එකක් හොයන්න 20000 බෙදන 100 අපට ඕන වසර දෙකකට මුළු මුදල 100යි පොලිය 40යි 140න් ගුණ කරනවා බින්දුවට බින්දුව කැපෙනවා බින්දුවට බින්දුව කැපෙනවා දෙවරක් හතර 8යි දෙවරක් එක 2යි අගට බින්දු 3යි රුපියල් 28000යි රුපියල් 28000යි මේ ප්‍රතිශතය හරහා මේ සියල්ල දුවවන්න පුළුවන් ප්‍රතිශතය හරහා විභාගෙදී මේ සියල්ල අභ්‍යාසවලදී මේ සියල්ල අපෙන් හසුරවලා ප්‍රශ්න අහනවා මේ හැම කාරණාවක් කෙරෙහිම අපෙන් ප්‍රශ්න අහනවා විභාගෙදී සහ පේපර්ටි උත්තරදී සවගොල්ලො මෙන්න මේ කියන තත්ත්වයට හුරු වෙන්න ඕන ප්‍රතිශතයක් විග්‍රහ කරගන්න දක්ෂ වෙන්න ඕන කටපාඩම් කරන්නේ තමන්ගේ ශක්තිය යොදවලා තමන්ගේ දැනුම යොදවලා තමන් මේක විග්‍රහ කරගන්න ඕන මෙන්න මේ කියන ටැලන්ට් එකට එන්න පුළුවන් නම් මෙන්න මේ කියන තත්ත්වෙට එන්න පුළුවන් නම් අපිට ගණන් හදන්න පුළුවන් මේ කියන තත්ත්වෙට ඔබ එන්න පරක්කු වෙන පරක්කු වෙන පරක්කු වෙන වැඩ කරගන්න පරක්කු වෙනවා ඔබත් යම් කැපකිරීමක් කරන්න ඕන මේව අල්ල ගන්න ඔබත් කැපකිරීමක් කරන්න ඕන හැම වචනයක් කිරීම අවධානයෙන් කියවන්න ඕන වචනයක් වචනයක් පාසා වැදගත් බව මතක තියා ගන්න ඕන රයිට් අපි ගණන් හදමු ලියන්න ප්‍රශ්න අංක 1 නෙමෙයි දෙකනේ ප්‍රශ්න අංක 2 රුපියල් 20000ක් ප්‍රශ්න අංක 2 රුපියල් 20000ක් 10ට 15 වාර්ෂික සුළු පොලියට 9ට ගනි වාර්ෂික සුළු පොලිය 9ට ගනි වසර 3ක් අවසානයේ වසර 3ක් අවසානයේ සම්පූර්ණයෙන් 9000 වේ වසර 3ක් අවසානයේ සම්පූර්ණයෙන් 9000 වේ නය නිදහස් වීමට ගෙවන
ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල සොයන්න ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල සොයන්න පියවරෙන් පියවර හදාගෙන යන එකවර හදන්නත් පුරුදු වෙනවා රයිට් ඉස්සලා පියවරෙන් පියවර හදමු ඉස්සලා යන්න සිය පහළව වසර තුනකට නම් වසරකට පහළව ගානේ වසර තුනට 115යි වසර තුනට පොලිය 45යි නෑට ගන්න 100යි පොලිය 15යි අවුරුදු තුනට පොලිය 45යි අවුරුදු තුනෙන් ණය නිදහස් වෙන 145ක් ගෙවන්න ඕන සීයයි පහළවයි හතලිස් පහ එකසිය හතලිස් පහයි සීය ණය මුදල මුලින්ම කර ණයට ගන්න එක සීය ණය මුදල පහළව වසර එකට පොලිය වසර එකට පොලිය හතලිස් පහ වසර තුනට පොලිය එකසිය හතලිස් පහ වසර තුනට මුළු මුදල වසර තුනට මුළු මුදල මේකෙන් දන්නේ රුපියල් 20000 ණයට ගත්ත මුදල රූ 20000යි සැබෑ ගාණ 20000යි 100ක් කියන්නේ 20000යි රයිට් මගන් දෙලියල යහදමු ලියන්න ණයට ගත් මුදල පාලි මගන් තිය ණයට ගත් මුදල සමානයි රුපියල් 20000යි ණයට ගත්ත මුදල 20000යි එහෙනම් වසර එකට පොලි මුදල සුළු පොලි මුදල වසර එකට සුළු පොලි මුදල ණය මුදල ගුණ කිරීම CNR වසරයකට ගෙවන සුළු පොලිය හොයන්න ණය මුදල ගුණ කරනු 100ට R ගේ CN බෙදලා 15ෙන් ගුණ කරනු ණයට ගත් මුදල ගුණ කරනු 100ට R ගේ ණය මුදල 100ෙන් බෙදුවම කොටස් එකක් කියලද කියලනෝ R කියන්නේ කොටස් ගන්න කොටස් ගාණෙන් ගුණ කරනු 20000 බෙදන සීයෙන් 15ෙන් ගුණ කරනවා වසර එකට පොලිය බිंदु දෙකට බිंदु දෙකක් කැපෙනවා බිंदु දෙකට බිंदु දෙකක් කැපෙනවා දෙවරක් 15 30යි අකට බිंदु 3යි 2යි වසර එකට පොලිය රුපියල් 3000යි එහෙනම් වසර 3ට පොලිය වසර 3ට පොලිය රුපියල් 9000යි එහෙනම් ණය නිදහස් වෙන්න ගෙවන මුළු මුදල ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල නයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල රුපියල් 20000යි රුපියල් 9000යි එකතු කරනවා රුපියල් 29000යි නය නිදහස් වීමට ගෙවන මුළු මුදල රුපියල් 29000යි රයිට් ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල රුපියල් 29000යි ෂෝට්කට් එක කෙටි ක්‍රමය ලියන්න කෙටි ක්‍රමය කෙටි ක්‍රමය ලියන්න කෙටි ක්‍රමය ණයට ගත් මුදල
නායටගත් මුදල 20000යි. නායටගත් මුදල 20000යි. නම් මුළු මුදල පෙන්නන්නේ 145යි. 20000 පෙන්නන්නේ 100ෙන්. 100ක් කියන්නේ 20000 නම් එකක් හොයන්න 20000 100ෙන් බෙදනවා. මුළු මුදල පෙන්නන්නේ 145යි. එහෙනම් වසර 3ට මුළු මුදල වසර 3ට මුළු මුදල 20000 ගුණ කරනවා 100ට 145යි. 20000 ගුණ කරනවා 100ට 145යි. බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා. 145 දෙකෙන් ගුණ කරනවා. බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා. 145 දෙකෙන් ගුණ කළා. ඉතුරු බිඳුව ටික පිටිපස්සට දානවා. බිඳු දෙකක් දැනටමත් තියෙනවා. දෙවරක් පහ 10න් බිඳුව එකක් ඉතිරි. දෙවරක් හතර 8 1 9 දෙවරක් 1 2 රුපියල් 29000යි. රුපියල් 29000යි. මේ ක්‍රම දෙකම ඔයගොල්ලෝ දැනගන්න ඕන. කෙටි ක්‍රමය දැනගන්නත් ඕන. ෆස්ට් පාර්ට් එකේ පළවෙනි කොටසේ උත්තර ලියන්න මේ ක්‍රමය අවශ්‍යයි. සෙකන්ඩ් පේපර් එකේ උත්තර ලියන්න මේ පියවර ක්‍රමය අවශ්‍යයි. සෙකන්ඩ් පේපර් එකේ මේ ක්‍රමයට ලකුණු ගත්තොත්ින් අන්තිම උත්තරේ ලකුණ විතරයි හම්බෙන්නේ. පියවර ලකුණු ලැබෙන්නේ නැහැ. මේ ක්‍රමයට ගණන් හදලා සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු ඔක්කොම ගන්න බෑ. මේ අපි භාවිතා කරන්නේ ෆස්ට් පාර්ට් එකේ වැඩ කරන්න. මේ භාවිතා කරන්නේ සෙකන්ඩ් පාර්ට් එකේ වැඩ කරන්න. රයිට්. එනිසා ක්‍රම දෙකම අත්‍යවශ්‍යයි. සෙකන්ඩ් මේ ක්‍රමය තමයි අපි භාවිතා කරන්නේ. මේකත් අපි ඉගෙන ගන්න ඕනේ. දෙක හැම ගානට මේකත් පාවිච්චි කරනවා. රයිට්. ලියන්න. මේ උත්තරේ පියවර ගානක් කරගත්ත එක පේලි 3න් අපට එනවා. හරිද? රයිට්. ලියන්න ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. රුපියල් 50000ක මුදලක් රුපියල් 50000ක මුදලක් සියයට 20 වාර්ෂික සුළු පොලියට ණයටගත් පුද්ගලයෙක් වසර දෙකක් අවසානයේ ණය නිදහස් වෙයි. වසර දෙකක් අවසානයේ ණය නිදහස් වෙයි. ණය නිදහස් වීමට ගෙවන ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල සොයන්න. ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල සොයන්න. සලකලු මේක ලෝන් ටයිම් ආයෝජනයක්, දිගු කාලීන ආයෝජනයක්. වෙලා ගියාට කමක් නැහැ. ඉස්සල්ලා කරන්නේ ප්‍රතිශතය විග්‍රහ කරනවා. ඉස්සල්ලා කරන්නේ ප්‍රතිශතය තනියෙන් විග්‍රහ කරන්න. ඒක කෙටි කාලීන නෙමේ, දිගු කාලීන ආයෝජනයක්. ඒවට පුරුදු වෙන්න ඕන. කරන්න නැතුව ඉගෙන ගන්න බෑ. පාඩුවේ තනියම ඒවා කරන්න. ඒවත් එක තමයි ඔබ සාර්ථක වෙන්නේ.
ක්‍රම දෙකටම හදන්න ඕන. සිය ණයට ගත්ත මුදල විස්ස වසර එකට පොලිය හතලිය වසර දෙකට පොලිය එකසිය හතලිය වසර දෙකට මුළු මුදල ණයට ගත්ත මුදල 50,000යි. අනේ වසර දෙකක් අවසානයේ ණයනදාස්සීමට ගෙවන මුළු මුදල ණයටගත් මුදල රියල් 50,000යි. ණයටගත් මුදල 50,000යි. වසර එකක් සඳහා පොලිය ණය මුදල ගුණ කිරීම 100 NR. ණය මුදල ගුණ කිරීම 100 NR. ණය මුදල 50,000යි. වාර්ෂික පොලිය 20%යි. බිඳුවට බිඳුව කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 50,000ව දෙක. සෝරි 5,000ව දෙක. 10,000යි. වසර එකට පොලිය 10,000යි. එහෙනම් වසර දෙකට පොලිය 10,000ව දෙකක් 10,000ව දෙකක් රුපියල් 40,000යි. 10,000ව දෙකක් කොහොමද? රුපියල් 10,000යි. වසර දෙකට රුපියල් 40,000යි. 40,000 හරි අතොස්ස. වසරකට පොලිය 20%යි. 50,000න් 10,000ව දෙකක් 20,000යි. නේ 40,000ක් වෙන්නේ නැහැ නේ. පට්ටපල් බොරුවා. 10,000ව දෙකක් 20,000යි. 20,000 හරි අතොස්ස. මට වැරදුනා එතන. රයිට්. 20,000යි. ඊට පස්සේ වසර දෙකකදී ගෙවන මුළු මුදල. වසර දෙකකදී ගෙවන මුළු මුදල. වසර දෙකකදී ගෙවන මුළු මුදල 50,000යි. 20,000 එකතු කරනවා. රුපියල් 70,000යි. රයිට්. වසර දෙකකදී ගෙවන මුළු මුදල 70,000. එක හරියට උස්ස. දැන් ඊට පස්සේ හොයන්න ඕන කෙටි ක්‍රමයට. කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය. ණයටගත් මුදල. ණයටගත් මුදල රුපියල් 50,000යි. වසර දෙකකදී මුළු මුදල. වසර දෙකකදී මුළු මුදල 50,000 ගුණ කිරීම 50,000 පෙන්වන්නේ 100කින්. 100ක් කියන්නේ 50,000 නම් එකක් හොයන්න 100ෙන් බෙදෙනවා. මුළු මුදල පෙන්වන්නේ කොටස් 140කින්. එක හන්ද 140න් ගුණ කරන බිඳුව කැපෙනවා. බිඳුව කැපෙනවා. පස්වරක් 4 20යි. පස්වරක් 5යි 2යි 7යි 70යි. නොගත්ත බිඳු 3ක් තියෙනවා. රුපියල් 70,000යි. හරියට සනම්
රුපියල් 70,000යි. හරි. ළමයි මෙයාන ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 රුපියල් 60,000ක් 65 වාර්ෂික සුළු පොලියට රුපියල් 60,000ක් මේ ගාන ඇදුර පස්සේ විනාඩි 2ක ඉන්ටර්වල් එකක් දෙන්නම්. රුපියල් 60,000ක් 65 වාර්ෂික සුළු පොලියට ණයට ගත් අයෙක් වසර 3ක් අවසානයේ ගෙවන මුළු පොලිය සොයන්න. වසර 2ක් අවසානයේ ගෙවන මුළු පොලිය සොයන්න. මුළු මුදල නෙමේ, මුළු පොලිය සොයන්න. රුපියල් 60,000ක් 65 වාර්ෂික සුළු පොලියට නැටගත් අයෙක් වසර 3ක් අවසානයේ ගෙවන සුළු පොලිය සොයන්න. ප්‍රතිශතය විග්‍රහ කරන්න. 105 වසරකට 5යි, වසර 2කට 10යි, වසර 3ට 15යි. ණයට ගන්න 100යි, පොලිය රුපියල් 5යි, වසර 3ට පොලිය රුපියල් 15යි, වසර 3න් ණය 1000 වෙනවා නම් 115යි. දැන් නම් ලියා ගන්න. දැන් මේ විභාග දෙකලානේ කටු වැඩ විදියට. නැමෙයි කටු වැඩ. නමුත් මේ පන්තියේදී හෝම්වර්ක් වලදී මේකක්වත් කටු වැඩ වෙන්නේ නැහැ. මේ ඔක්කොම තියරි පොතේ ලියන්න ඕන. හෝම්වර්ක් වල මේ සියල්ල කරන්න ඕන. මේක කරන්නේ දිගු කාලීන ආයෝජනයක් විදියට. 100 ණයට ගත් මුදල 5 වසර 1ට පොලිය 15 වසර 3ට පොලිය 115 වසර 3ට මුළු මුදල. ණය මුදල විතරයි කාලයට සාපේක්ෂව ලියන්නේ නැත්තේ. අනිත් ඔක්කොටම කාලය සාපේක්ෂව ලියන්නේ. කාලයට ගැලපෙන්න ලියන්නේ ආ. වසර 1ට පොලිය. වසර 3ට පොලිය. මේ හැම එකකටම කාලය සම්බන්ධයි. වසර 3ට මුළු මුදල. ඊට පස්සේ මේ තුන එකක් දාන්නෝ. ඒ රුපියල් 60,000. රුපියල් 60,000යි. ණයට ගත්ත මුදල 60,000යි. දැන් වගන්ති ලියන ඉස්සලා සාම්ප්‍රදායික ක්‍රමයට හදනවා. දැන් ඉන්ටර්වල් එක හම්බුනාම එළියට තමයි යන්නේ. ගැලේම වහින් නැත්නම් එළියට යන්නේ. එළියට ගිහිල්ලා හඳ තියෙද කියලා බලනවා. හඳ හාමි. ළඟා ඉන්න. තරු ඉන්නවද බලනවා. තරු නංගියේ. කියලා බලනවා. ඈත තරු දිහා බලන, පොල් ගස් දිහා බලන, පොල් ගස් වල හොරු එවැයිලා පොල් ගන්නවද කියලා. රයිට්. ඈත බලන්නේ. ළඟ බලන්නේ, ඈත බලන්නේ. ඈත බලන්නේ ඈට ව්‍යායාමයක් ලෙස. ඉන්ටර්වල් එක දෙන්නේ මෙතනින් නැගිටලා ගිහිල්ලා ටීවී එක ලයිව් වාඩි වෙන නෙමෙයි නේද? මෙතනින් නැගිටලා ගිහිල්ලා ටීවී එක ලයිව් වාඩි වෙන ප්‍රේම දඩයම් බලන්නේ. මෙතනින් නැගිටලා ගිහිල්ලා ටීවී එක ලක් ගිහිල්ලා අද අරවින්දයි කවුද මන් දන්න එකක් නැහැ, මොනවද බලන්නේ. අද දෙවෙනි ඉනිමද, දෙවෙනි ගමනද, මන්ද මොන බම්බුවද කියලා අනේක ගහකට කියලා වාඩි වෙන්නේ. කෙලින්ම නැගිටලා යන්නේ එළියට. ගිහලා ඈත අහස බලන්නේ, තරු තීද කියලා බලන්න, ඈත බලන්නේ, ළඟ බලන්නේ, ඈත බලන්නේ. ඈත. නැත්තම් ඉන්ටර්වල් එක දුන්නාම කැරේ කැරේ ඔබ දුම් බල බල ඉන්න මෙතෙන්ට වෙලේ. ඒක ඉලවන්නත් සෑහෙන මාසියක් දරන්න ඕන. රයිට්. මහන්නේ වසර 3කට ගෙවන මුළු පොලිය
නයටගත් මුදල රුපියල් 60000යි. වසර එකට නෙමෙයි වසර 3ට පොලිය. ණය මුදල ගුණ කිරීම CNR ගුණ කිරීම කාලය. වසර 3ට එකපාරට පොලිය හොයන්න පුළුවන්. ණය මුදල ගුණ කිරීම CNR ගුණ කිරීම කාලය. ණය මුදල ගුණ කිරීම CNR වසර 1ට පොලිය. වසර 3ට ගන්න කෙලිම කාලයෙන් ගුණ කරනවා. වසර 3කට මේ එක වර්ෂයකට වර්ෂ 3කට නම් කෙලිම 3ෙන් ගුණ කරනවා. ණය මුදල 60000යි. වාර්ෂික පොලිය අනුපාතිකය 15යි. වසර 3කට නිසා 3ෙන් ගුණ කරනවා. 60000 100ෙන් බෙදලා 15ෙන් ගුණ කරාම වර්ෂයකට පොලිය එනවා. වර්ෂ 3ට 3ෙන් ගුණ කරනවා. බිंदु දෙකට බිंदु දෙකයි 600 15ෙන් ගුණ කරනවා. 600 15 බිंदु අමතක කරලා 6 5 30යි 6 6 3 9 90යි. 6යි 15යි ගුණ කරාම 90යි. 90 3ෙන් ගුණ කරනවා. 3 9 27යි බිंदුවක් එනවා. 270යි. නොගත් බිंदु දෙකයි. වසර 3ට පොලිය 2700යි. වසර 3ට පොලිය 2700 ඕන වර්ෂයකට හොයලා ඒක 3ෙන් ගුණ කරලා හොයන්න පුළුවන්. වසර 3ට පොලිය 2700යි. දැන් කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය. කෙටි ක්‍රමය. ණයට ගත් මුදල රුපියල් 60000යි. ණයට ගත් මුදල 60000යි. අහන්නේ වසර 3ට පොලිය 60000 බෙදනො 100ෙන්. එතන කොටස් එකක් එනවා. වසර 3ට පොලිය 15යි. ගුණ කරනො 15. ගුණ කරනො 15 වෙන්නේ. වසර 3ට පොලිය ගුණ කරනො 15. වැරද්දද බං කොහේද? මෙතන වැරද්දෙන්නේ නැතිනේ. මෙතනද වැරද්ද වෙන්නේ? වැරදි කලින්ගාන වැරදි කලින්ගානන වැරදිනේ. වසර 3ට පොලිය ණය මුදල ගුණ කිරීම CNR ගුණ කිරීම කාලයනේ. ණය මුදල 60000යි. වාර්ෂික පොලිය 100ට 5යිනේ. මම ඒකට 15 කියලා ගත්ත එක වැරදිනේ. වාර්ෂික පොලිය 105යි. වසර 3ට නිසා 3ෙන් ගුණ කරනවා. මේ 60000 100ට 5ෙන් ගුණ කරාම එක වර්ෂයකට පොලිය. 60000 100ට 5ෙන් ගුණ කරාම එක වර්ෂයකට. වර්ෂ 3කට නිසා ඒ වගේ 3 ගුණයක් එනවා. බිंदु දෙකට බිंदु දෙක කැපෙනවා. 6 5 30යි 30 3ක් 90යි බිंदु දෙකයි. වසර 3ට පොලිය 90000. එක හරි 9000. එක හරි අතුස්ස. වසර 3ට පොලිය 9000. මේ ඇවිල්ලා සාම්ප්‍රදායික ක්‍රමෙන් හදුවම කෙටි ක්‍රමයට කෙටි ක්‍රමය. ණයට ගත් මුදල රුපියල් 60000යි. ණයට ගත් මුදල 60000යි. එනං වසර 3ට පොලිය. වසර 3ට පොලිය 15යි. 60000ට ගැලපෙන 100ක්. කොටස් 100ක් කියන්නේ 60000යි. කොටස් 100ක් 60000යි. කොටස් එකක් හොයන්න 60000 100ෙන් බෙදනවා.
වසර 3කට පොලිය පෙන්වන්නේ 15ෙන් ගුණ කරනවා 15ෙන් බිංදු දෙකක් කැපෙනවා 6වරක් 15 90යි අගට බිංදු දෙකයි රුපියල් 9000යි වසර 3ට පොලිය 9000 එකත් ලේසියෙන් අමාරු නෑ රයිට් ඉන්ටර්වල් එක දෙනවා විනාඩි 5ක් 5ක් වැඩිනේ ඔන්ලි 2 මිනිට්ස් දෙකයි චේන්ජ් එකට දෙන්නේ එක දිගට එන්න හොඳ නැහැ සා දැන් පැයකමාර එක දිගට හිටියානේ විනාඩි දෙකක් ඉන්ටර්වල් එළියට ගිහින ළඟ ඉන්නේ අම්මා හරි තාත්තා නම් ආයෙත් එඳලා මාරු කරන් තාත්තා එන්න අම්මත් එක්ක ආයෙලා වාඩි වෙන්න අම්මා ඉන්න තාත්තත් එක්ක ආයෙලා වාඩි වෙන්න ඔන්න 2 මිනිට්ස් ඉන්ටර්වල් රයිට් ඕකේ යන්න හරි හැමෝටම විනාඩි දෙකක් ඉන්ටර්වල් ඔබ දුපෝ ඉන්න කැමරා ඕෆ් කරන්න එපා මොකෝ මං කතා කරන ශබ්ද ඇහෙන්නේ නැහැ ඕෆ් කරාම ඕෆ් කරාම මම කතා කරාට ඇහෙන්නේ ඉන්ටර්වල් ඉවරයි කියනකොට ඇහෙන්නේ නැහැ එකක් ඉක්මනට ගිහින් එන්න රයිට් මාත් අයින් කරනවා ඔයගොල්ලෝ ඉක්මනට අයින් කරනවා ඔබ දුපෝ හොයෝ ඉන්නේ නැහැ මං කරන් හැමෝම අයින් වෙන්න හිරියරනේ මෙතනින් දන්නේ නැමේ හැමෝම එළියට යන්න මෙතන හිරියර හරි ඉන්නේ නැහැ එළියට යන්න හැමෝම යන්න ඕන එළියට ගිහලා ඇක්සල් වල ව්‍යායාම කරලා නැහැ තා බලලා Thank you.
ඉන්ටර්වල් ඉවරයි නැහැ මම. ඉන්ටර්වල් ඉවරයි. හැමෝම එන්න ළමයි. ලියන ප්‍රශ්නංක පහද පුතේ පහ පහ ප්‍රශ්නංක පහ රවිලාල් රවිලාල් රුපියල් 50,000ක් රුපියල් 50,000ක් ණයටගෙන බැංකුවකින් ණයටගෙන ණයට ගන්නා ලදී. රවිලාල් රුපියල් 50,000ක් බැංකුවකින් ණයට ගන්නා ලදී. බැංකුව වර්ෂයකට 15%ක වාර්ෂික සුළු පොලියක් අය කරයි. බැංකුව වර්ෂයකට 15%ක සුළු පොලියක් අය කරයි. ඔහු සෑම වර්ෂයක් අවසානයේම අදාළ වර්ෂයට අයත් පොලිය එකවර බැංකුවට ගෙවන අතර වසර දෙකක් අවසානයේ ණය මුදලින් රුපියල් 30,000ක් වසර දෙකක් අවසානයේ ණය මුදලින් රුපියල් 30,000ක් බැංකුවට ගෙවන ලදී. ණය මුදලින් රුපියල් 30,000ක් බැංකුවට ගෙවන ලදී. බැංකුව මීළඟ වර්ෂයට සියයට පහකින් වාර්ෂික පොලි ප්‍රතිශතය ඉහළ දැමුවේ නම් එක තුන්වන වර්ෂයට පමණක් ගෙවන පොලිය සොයන්න
තුන්වන වර්ෂයට පමණක් ගෙවන පොලිය සොයන්න. ප්‍රමිලක්කන් දෙක තුන්වන වර්ෂයේදී සම්පූර්ණයෙන්ම ණයෙන් නිදහස් වේ නම් තුන්වෙනි වර්ෂයේ අවසානයේ ඔහු සම්පූර්ණයෙන් ණයෙන් නිදහස් වේ නම් තුන්වන වර්ෂය අග ගෙවන මුළු මුදල සොයන්න. ප්‍රමිලක්කන් තුන ඔහු ණයෙන් නිදහස් වන විට බැංකුවට ගෙවා ඇති මුළු මුදල සොයන්න. සැරින් සැරේ ගෙවපු මුළු මුදල සොයන්න. ගාන නිදහසේ කියව. ගණන නිදහසේ හොඳට කියවන්න. හදන්න යන්න එපා කොනක ඉඳලා. ඉස්සෙල්ල ගාන නිදහසේ හොඳට කියවන්න. සමහරු පාඩමේ ෂෝට්ලු වේදාල යන කට්ටියක් තින්නවා. කම්මැලි හිතනවා නිදිමත වෙලා එහෙම යන ඇති. ෂෝට්ලු එකක් එම ගන්නවා. අම්ල දාත්ම ගොඩක් බලන්න. දැන් 200 ගානක් හිටියා දැන් ඉන්නේ 199. වටපිට බල බල ඉන්නේ පටන් ගන්න ඕන. ප්‍රමිලක් අයංග තුන්වන වර්ෂයට පමණක් ගෙවන මුළු පොලිය සොයන්න. දැන් මේවායි ප්‍රතිශත විග්‍රහ කර කර ඉන්නේ. ඒ වånනම් කොළ කැලක තමයි කරන්නේ. දැන් මේවායි ගානක ප්‍රතිශත විග්‍රහ කරලා හදන්න අමාරුයි. කොච්චර විශාල ගානක් ද වෙනවා ඒක. මහා විශාල ගානක් වෙයි. තුන්වන වර්ෂයට පමණක් ගෙවන මුළු මුදල. තුන්වන වර්ෂයට තුන්වෙනි වර්ෂයට විතර කාලය වසර එක වර්ෂයකට තුන්වෙනි වර්ෂයට විතරයි ණයට ගන්න මුදල දැන ගන්න ඕන පොලි ප්‍රතිශතය දැන ගන්න ඕන රුපියල් 50000 ණයට ගන්න වර්ෂ දෙකක් අවසානයේ 30000ක් ගෙවනවා තුන්වෙනි වර්ෂයට මෙයා ණය වෙන්නේ 20000යි තුන්වෙනි වර්ෂයේ ණය තියෙන්නේ 20000 එක තේරෙනවද උස්ස කර පොලිය 5%ක් වැඩි කරනවා කලින් 15% නම් දැන් පොලිය 20%යි පොලි පරිශතය 5%ක් බැංකුව වැඩි කරන 20%යි ආනේ තුන්වන වර්ෂයට ගෙවන පොලිය රමිලක්කන් එක තුන්වන වර්ෂයට ගෙවන පොලිය එක වර්ෂයක්නේ ණය මුදල
ගුණකිරීම CNR එක වර්ෂයකට කාලය වැඩක් නැහැ. එක වර්ෂයකට නම් එකෙන් වැඩි කරන්න බෑ. වර්ෂ දෙකකට නම් දෙකේ. වර්ෂ තුනකට නම් තුනේ. එකෙන් වැඩි කරන එක තේරුමක් නැහැනේ. තුන්වන වර්ෂයට විතරක් වසර තුනකට නෙමෙයි තුන්වන වර්ෂයට විතරක් ගෙවන පොලිය. එක හොයාගන්න. තුන්වන වර්ෂයට විතරක් ගෙවන පොලිය. තුන්වන වර්ෂයට පමණක් ගෙවන පොලිය. ණය මුදල 20000යි. වාර්ෂික පොලි අනුපාතිකය 120යි. බිඳුවට බිඳුව, බිඳුවට බිඳුව කැපෙනවා. 2000 ව දෙකක් රුපියල් 4000යි. තුන්වන වර්ෂයේ විතරක් පොලිය 4000යි. රස වසර තුනකදී ණය නිදහස් වෙනවා. වසර තුනකදී ණය නිදහස් වෙනවා. වසර තුනකදී ණය නිදහස් වෙනවා. වසර දෙකක් ගිහිල්ලා තමයි මෙයා රුපියල් 30000ක් ගෙවන්නේ. නා වසර දෙකක් මෙයා 50000 ණයයි. වසර දෙකක් 50000 ණයයි නම් පළවෙනි වසර දෙකට මුළු පොලිය හොයන්න පුළුවන්. දශාන තුන්වන වර්ෂයේ අවසානයේ ගෙවන සම්පූර්ණ මුදල තුන්වෙනි වර්ෂයේදී විතරක් මේ 20000ක් ගෙවන්න ඕන 4000ක් ගෙවන්න ඕන එකත් හොයන්න. නොමිලක්කන් දෙක තුන්වන වර්ෂයට පමණක් ගෙවන මුළු මුදල මීට කලින් 50000න් 30000ක් ගෙව්වා. හැම අවුරුද්දේම අවුරුද්දට දාලා පොලිය ගෙවනෝ. එතන තුන්වෙනි වර්ෂයට විතරක් ගෙවන්න තියෙන්නේ 20000යි පොලියයි විතරයි. තුන්වන වර්ෂයට පමණක් ගෙවන මුළු මුදල තුන්වන වර්ෂයට ගෙවන මුළු මුදල තුන්වන වර්ෂයට විතරක් ගෙවන මුළු මුදල රුපියල් 20000යි රුපියල් 4000 එකතු කරනවා. රුපියල් 24000යි. මේ 24000 පේන යතස්ස. වැරි රයිට්. තුන්වන වර්ෂයේ විතරක් ගෙවන පොලිය රුපියල් 24000යි. මුළු මුදල සෝරි. තුන්වන වර්ෂයේ විතරක් ගෙවන මුළු මුදල 24000යි. 4000ක් එකෙන් පොලිය. ඊපස්සේ අහනවා වසර තුනකදී මෙයා බැංකුවේ නිදහස් වෙනකොට කොච්චර මුදලක් බැංකුවට ගෙවලා තියෙනවද? ණයට ගත්ත 50000 ගෙවන්නත් ඕන. අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ගෙවන්නත් ඕන. එතකොට 50000ක් ගෙවන්නේ 50000ට පොලිය ගෙවන්නේ අවුරුදු දෙකකටයි. පළවෙනි අවුරුද්දෙන් 50000ට පොලිය ගෙවන්නත් ඕන. දෙවෙනි අවුරුද්දෙන් 50000ට පොලිය ගෙවන්න ඕන. ඒක තේරෙන්නේ අතුස්සන්. පළවෙනි අවුරුද්දේ 50000ට ගෙවන්න ඕන. දෙවෙනි අවුරුද්දේ 50000ට පොලිය ගෙවන්න ඕන කියලා තේරෙන්නේ අතුස්සන්. එහෙම කොහොමයි රුපියල් 50000ක් ගෙවන්නේ අවුරුදු දෙකක් අවසානයේ. එහෙනම් පළවෙනි අවුරුද්දත් රුපියල් 30000ක් ගෙවන්නේ අවුරුදු දෙකක් අවසානයේ. එහෙනම් පළවෙනි අවුරුද්දට පොලිය ගෙවන්න ඕන. දෙවෙනි අවුරුද්දට පොලිය ගෙවන්න ඕන. එවනම් පළවෙනි වසර දෙකට ගෙවන පොලිය මුදල හොයන්න පුළුවන්. පළවෙනි වසර දෙකට ගෙවන පොලිය මුදල. පළවෙනි වසර දෙකට ගෙවන පොලිය මුදල. පළමු වසර දෙකට ගෙවන පොලි මුදල ණය මුදල ගුණ කරන 100ට ටාගට්. ණය මුදල 100ෙන් බෙදුවම කොටස් එකක් එනවා. ප්‍රතිශතයෙන් ගුණ කරාම කොටස් R වලට වෙන පොලි මුදල එනවා. වසර දෙකක් නිසා දෙකෙන් ගුණ කරනවා. පළමු වසර දෙකට ගෙවන පොලි මුදල රුපියල් 50000ක්ම ණයයි. 100ට 20 ගානේ නෙවෙයි 15 ගානේ තමයි පොලිය ගෙවන්නේ. පළවෙනි අවුරුද්දේ පොලිය ප්‍රතිශතය වැඩි වෙන්නේ නැහැ. පළවෙනි අවුරුද්දේ පොලිය ප්‍රතිශතය 15යි. කාලය වසර දෙකයි. බිඳුවට බිඳුව කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. දෙවරක් 15 30යි.
දෙවර පහළව 30යි 30ව පහක් 150යි දෙකේව පහළවක් 30යි 30ව පහක් 150යි තා බිංදු දෙකක් අගට එනවා රුපියල් 15000ක් ගෙවන්නු පළවෙනි වසර දෙකට පොලිකාරියත් උස්ස එහෙනම් ණය නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදල රුපියල් 50000 ගෙවන්න ඕන රුපියල් 15000 පළවෙනි අවුරුද්දකට පොලිය ගෙවන්න ඕන රුපියල් 4000ක් අන්තිම අවුරුද්දේ පොලිය ගෙවන්න ඕන දැන් ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල රෝමි ලක්කන් තුනේ අපි ඉන්නේ ණය නිදහස් වීමට ගෙවන මුළු මුදල නයන් නිදහස් වීමට ගෙවන මුළු මුදල 50000 ගෙවන්න ඕන බැංකුවට 15000ක් ගෙවන්න ඕන අන්තිම අවුරුද්දට 4000ක් ගෙවන්න ඕන 50000යි 65000යි 69000ක් ගෙවන්න ඕන රුපියල් 69000ක් බැංකුවට ගෙවන්න ඕන නෑ නිදහස් වෙන්නම් ජීවිත මුළු මුදල රුපියල් 69000යි තමයි එක තේරෙන අතොස්ස රයිට් ලියන ඊළඟාන ප්‍රශ්න අංක 5 6 වර්ෂයකට 18 සුළු පොලියට වර්ෂයකට 18 සුළු පොලියට රුපියල් 40000ක් ණයට ගත් අයෙක් රුපියල් 40000ක් ණයට ගත් අයෙක් අවුරුදු 2යි මාස 1ක් අවසානයේ ණයෙන් නිදහස් වෙයි අවුරුදු 2යි මාස 1ක් අවසානයේ ණයෙන් නිදහස් වෙයි අවුරුදු 2යි මාස 1ක් අවසානයේ ණයෙන් නිදහස් වෙයි ණය නිදහස් වීමට ගෙවන මුළු පොලිය සොයන්න නයෙන් නිදහස් වීමට ගෙවන මුළු පොලිය සොයන්න ළම 198 ඉන්නේ එක්කෙනා දෙන්න බෑ කිරා වැටිලා අමාරුවෙන් වැටිලා ඉන්න දැ 198 ඉන්නේ දාම් වෙලා වටහ මාර 8:25 හරියට වයිසක මිනිස්සුන්ට උගන්න වගේ රයිට් නයනි දස්සීමට ගෙවන මුළු මුදල එකවර හොයන්න පුළුවන් නයෙන් මේ වගේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න වල තමයි එන්නේ නයෙන් නිදහස් වීමට ගෙවන මුළු පොලිය මගේ ප්‍රශ්න කෙටි පේපර් එකට එන්නේ නයෙන් නිදහස් වීමට ගෙවන මුළු පොලිය අර කලින් ප්‍රශ්න තමයි සෙකන්ඩ් පේපර් එකට එන්නේ මේ වෙන්නේ කෙටි පේපර් එකට නයෙන් නිදහස් වීමට ගෙවන මුළු පොලිය එකට සූත්‍රයක් තියෙනවා අතන සූත්‍රයක් නෙවෙයි ක්‍රමයක් ණය මුදල CM බෙදලා R-ගෙන් ගුණ කරනවා ණය මුදල CN බෙදලා R-ගෙන් ගුණ කරාම වර්ෂයකට පොලිය එන්නේ අපට ඕන කාලය බලන්න කාලයෙන් ගුණ කරනවා ණය නිදහස් වීමට ගෙවන මුළු පොලිය ණය මුදල ගුණ කිරීම CNR ගුණ කිරීම කාලය ණය මුදල 40000යි
ණය මුදල 40,000යි වාර්ෂික පොලී ප්‍රතිශතය 18%යි කාලය අවුරුදු 2යි මාස 1යි මතක තියාගන්න පොලී ප්‍රතිශතයට සාපේක්ෂව තමයි කාලය ලියන්නේ හොඳට අහගන්න ගිය සතියේත් කියලා දුන්නා පොලී ප්‍රතිශතයට සාපේක්ෂව කාලය ලියන්නේ පොලී ප්‍රතිශතය වාර්ෂික පොලී ප්‍රතිශතය වාර්ෂික පොලී ප්‍රතිශතය 18%යි එහෙනම් කාලය ලියන්නේ වසරවලින් වසර 2යි මාස 1යි අවුරුද්දර මාස 12යි මාසයක් කියන්නේ වර්ෂයෙන් 12න් එකක් මාස 3ක් කියන්නේ වර්ෂයෙන් 12න් 3ක් මාස 6ක් කියන්නේ වර්ෂයෙන් 12න් 6ක් ඒ කියන්නේ අවුරුදු භාගයක් මාසයක් කියන්නේ 12න් 1යි අවුරුද්දෙන් 12න් 1යි මාස 3ක් කියන්නේ අවුරුද්දෙන් 12න් 3යි කියන්නේ අවුරුද්දෙන් 4න් 1ක් කාර්තුවක් මාස 6ක් කියන්නේ 12න් 6ක් අවුරුදු භාගයක් එතන මාසේ 12න් 1 කාල භාග 3 කාල එහෙම ලියන්න බෑනේ මාසේ එක හන්ද 12න් 1යි අවුරුදු 2යි මාස 1 ලියන්නේ මෙහෙමයි ඔක්කොම අවුරුදු වලින් අවුරුදු 2යි 12න් 1යි කාලය අවුරුදු 2යි මාසේ කියන්නේ අවුරුද්දෙන් පංගු කරාම 12න් 1යි තේරෙනවා තුස්සන්න එක තනියෙන් ඒ වගේ දේවල් තමන්ට කරගන්න පුළුවන් අය තේරෙනවා කියන්නේ ඔයගොල්ලන්ට මේව තනියෙන් කරන්න පුළුවන් මාස 5 වතින් 12න් 5 කියලා ලියා ගන්න තමන්ටත් පුළුවන් තමන්ටත් ඒක කරගන්න තනියෙන් හිතර දැනන විශ්වාසයෙන් තමයි පුළුවන් කියන්නේ අම්මාගේ තාත්තා ළඟින් නෑ තුස්සන් අත්පල යදා දැන් මම පෙන්නන අය මම ආන අය කියන්න ආ රයිට් තප්පර 15ක් දෙනවා ගෙන්න ගන්න ළඟ ඉන්නවා ගෙන්නන දෙයක් නෑනේ ආ රයිට් පොඩ්ඩක් හැම අම්මලා තාත්තලා එහාට මෙහාට වෙන්න මේ ගොල්ලෝගේ මට ඉන්නවද කියලා බලන්න මම නැති කෙනාට කතා කරමු දැන් රයිට් තිමාශි කවුද ඉන්නේ රයිට් හරි හොඳයි ගුඩ් ගර්ල් ගොල වෙන ඉදමත් ඇරලා ගන්න වෙලාව මට තියෙන්නේ රයිට් නෙත්ම නෙත්ම කෝ කවුද ඉන්නේ ආ කෑ ගන්න දැන් මම තමයි හොයන්න ඕන ඉන්න තටරාල පොල් පරාල ගෙන්න ගන්න එක්කන්ට කෝ නෙත්ම කෝ තාම නෑ නෙත්ම ගෙදර ඉන්න දැන් ගෙදර ඉන්න වෙලාව මේගොල්ලෝ ගෙන්න ගන්න නෑ ඉන්න එමනෝ මිසයිලයක් කෙලින් මොයි පැත්තට අය කර ගන්න ඕන ඩෝම් එක අයන් ඩෝම් එක කෝ නෙත්ම නෙත්ම කෝ තාමනේ ආ රයිට් බොහොම මාර්ගය තමයි ගෙන්න ගත්තේ හොඳේ ළඟ ඉන්න ඕන කෝ නෙත්මල කවුද තාත්තාද අම්මද කවුද ළඟ ඉන්නේ කෝ මට වෙන්නන් සෑහෙන වෙලා ගියා රයිට් ළඟට මේල් හිටුව ඉන්න ඕන හොඳේ මිස් හරිද ඔබලා තව මගේ මිත්‍රයන්ගේ ඥාති පිරිස පොඩ්ඩක් හොයාගන්න මට සැකසා හිතාගෙන දැන් අම්මානේ මම ඇව්වොත් හරියට හරි නෑ ඉන්න තටරාල පොල්පරාල ඉන්න අල්ල ගන්න දැන් හැමෝගේම ඉන්න හොඳයි රයිට් හරි හරි නැත්තන් නිදාගෙන දෙන්නේ පොලියනේ කරණේ ගන්න දෙන්නේ පොලියෙන් තටරාල පොල්පරාල පොලියෙන් දෙන්නේ පොලියෙන්ද පොලියෙන්ද පොල්ලියකින් දෙන්නේ පොලියෙන් නෙවෙයි පොල්ලියෙන් හරි මේ වාර්ෂික පොලි ප්‍රතිශතය වාර්ෂික පොලි ප්‍රතිශතය 18%යි මෙතන මෙයාගේ මේ මෙයාගේ තියෙන කාලයට අනුව තමයි මෙයා චේන්ජ් කරන්නේ මාරු කරන්නේ මෙතන වාර්ෂික නම් කාලය වර්ෂ වලින් ලියන්නේ රයිට් අවුරුදු 2යි 12න් 1යි දැන් මෙයා මිශ්‍ර භාගයක් නිසා විෂම භාගයක් කරනවා 12ව 2ක් 24යි 24 1යි 25යි 40,000 ගුණ කිරීම 100න් 18
දොළයව දෙකක් විසි අතර එකයි විසි පහයි දොළහෙන් විසි පහයි දැන් සුළු කන්නා දැන් සුළු කන්නා මම පන්දි පටන් ගත්ත වගේම උද්‍යෝගෙන් දරුත් ඉන්නේ මගේ කිසිම කම්මැලි කමක් නැහැ මං අද උදේ පාන්දර 4:00 මාර්ගව ගන්නන්නේ මට උදේ පාන්දර අද පන්දි තිබුණේ 5:00 උදේ 5:00 නැගිටලා උගන්න පටන් ගත්තේ මං දැන් උදේ පන්තියට වඩා සතුටෙන් තමයි දැන් ඉන්නේ මොකෝ මට තරහා ගියෝ ඉතින් මට ඒක ලැජ්ජයි තරහා යනවා කියන්නේ මගේ නොහැකියාව කියලා තමයි මං හිතන්නේ තරහා යන්න බෑ දැන් එතන උදේ පන්තියේ තරහා ගියත් දැන් තරහා යන්න බෑ බර ඕගොල්ලෝ ඉතින් සර්ට මහන්සිය නිසා තරහා ගිහිල්ලා කියලා නෑ 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 මට ඒව තරහා යන්නේ නෑ මට මේ මහන්සිය නිසා තරහා ගිහිල්ලා මම තාම හොඳ ශක්තියෙන් ඉන්නවා අර තාම හොඳ ශක්තියෙන් ඉන්නවා අර වෙලාරේ ඔබතුම කතා කරන්න වැඩ දින හොඳට අවබෝධයෙන් පන්තියේ ඉන්න මම තාම සතුටෙන් ඉන්නේ මම එම කිසිම අකමැත්තකින් තරහ යොගන්නන්නේ නැහැ මම චුට්ටක්වත් තරහා ගිහලා නැහැ අන්තිම පීරියඩ් එකේදී තරහා යනවා කියන හැඟීමක් නැහැ ඉස්කෝලෙත් මං අන්තිම පීරියඩ් එකේ ඉන්නේ 8 වෙනි පීරියඩ් එකේ පුදුම සතුටෙන් ළමයට හෙදෙනවා සර්ට මාත්‍රිසා තරහා ගිහලා අපිට බය නැහැ කියලා අපෝ පට්ට ලැජ්ජයි මං හිතන්නේ එමයයි මං අන්තිම පීරියඩ් එකේනේ පට්ට ජොලියේ ළමයිත් එක නටලා කියලා උගන්වන්නේ පොඩි පන්තියක් ආවොනම මං පොල් කෙල්ලොත් එක නටනවා නටලා කියලා උගන්වන්නේ රයිට් පොන්චි ළමයන්ට තරහා ගියා කියලා එතකොට මට හිර ලැජ්ජයි තරහා යන කියන්නේ නොහැකියාව තරහා යන්නේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම එසා මම මේ වෙලාවෙ ඉන්නේ හරිම සතුටේ මට තරහා ගියත් මං පෙන්නන්නේ නැහැ ඒව රයිට් बिंदु पास से बालमु विसिपाहे वा देखा पाना हाई पाना है वा तुना खेत्ते पाहे पास से बेहतर ताब बिंदु देखा केनो पाना है वा तुना खेत्ते पाहे तेरने आतो से विसिपाहे वा देखा पाना हाई पाना है वा तुना खेत्ते पाहे तेरने आतो से अम्मारी कहापाट उन्न इला बिंदु देखा रुपया पालस दहाय खारी आता सर रुपया पालस दहाय රයිට් ලස්සන හරියක් විසි කරන්න ලස්සන හරියක් විසි කරන්න තව ගානක් හදමු ලියන්න සාම පෑදයක් ගන්නුවේ නැහැ සාම පෑදයක් ගන්නුවේ නැහැ පෑය දෙක වෙන්නේ 8:45ට මම පටන් ගත්තෙත් 8:45 විනාඩි 5ක් පරක්කු වෙලා ඒ වෙලාවත් මම අල්ලගන්න එපා ඒ නැත්නම් ඒක ළමයිට මාර අසාධාරණයක් වෙන්නේ ඕ විනාඩි 5ක් කියන්නේ තප්පර 600ක් හෝ ඕ ඉක්මන ලියන්න ප්‍රශ්න අංක 7 ප්‍රශ්නාංක 7 රුපියල් 20000ක් 10% වාර්ෂික සුළු පොලියට ණයටගත් අයෙක්
රුපියල් 20000ක් 10% වාර්ෂික සුළු පොලියට ණයටගත් අය. නැති ලොකුම අර්බුදේ තමයි ලියන්න තීන්ද නැති එක. තියන්න තීන්දනයක් හඩවලුත් වහලා. මට තියෙන පස්සේ තීන්ද. මාදින වාදින ලියන්න තීන්ද නැ මේ පෑ මේ තීන්නේ ඉවරෙච්ච පෑ. මේ එකතු කරගත්ත ඊයේ. ඉවරෙච්ච පෑන් එකතු කරගත්ත පෑන් නැ ලියන්න. මේවා චුට්ට චුට්ට තමයි ලියන්නේ මේ. ලියන්න තීන්ද නැ. තීන්ද බෝතල් ගාලා මේවට පුරවන්නේ මේ පෑන් වල තීන්ද වලින් ලියන්න බෑ. පේන්නේ නැහැ. ඔරිජිනල් පේන්ට් ගේනවා. ගේනවනේ ඔරිජිනල් පේන්ට් එක. ඔරිජිනල් පේන්ට් එක ගැත්තම් බෝඩ් එක කළු පාට වෙනවා. මකනකොට බෝඩ් එක කළු පාටයි. රයිට්. ඔරිජිනල් පේන්ට් ගේනවනේ ගෑන්ල ඒවා දාන්නත් ඕන මේ පෑන් වලට විතරයි. මේ පෑන් වලින් ලිව්වා තමයි මහතර පේන්නේ. හරිද? මේ වැල් ලිව්වා හේනි. පේන්නේ නැහැ ළමයින්ට. රයිට්. එතන ඔරිජිනල් පේන් ගාලා මේකට පුරවන්න ඔරිජිනල් පේන් ගන්න ඕඩර් කරලා ගෙන්න ගන්න. හරි. ඔරිජිනල් පේන් ගෙන්න ගන්න ඕඩර් කරලා දැන් ඕඩර් දැම්මට එන්නේ නැහැ. හරිද? තීන්දටින් නිවරයි. දැන් පුරවන්න තීන්ත නැහැ. මේ අවුල අවුල ලියන්න මට තියෙන ප්‍රශ්නේ ඩේටා නම් මේ ඔන්ලයින් ගන්න පුළුවන්. ඩේටා ගන්න පුළුවන් ඕන තරම් ඩේටා සල්ලි දීලා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ තීන්ත ඔන්ලයින් ගන්න බෑනේ. තීන්ත ඩෙලිවරි කරන්න බෑ කවුරු හරි ගෙනත් දෙන්න බෑ තීන්ත නැහැ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් හෙට වෙනකොට තව ක්‍රමයක් හොයා ගන්න ඕන. රුපියල් 20000 10% වාර්ෂික සුළු පොලිය ණයට ගත්ත අය රුපියල් 6000ක් ගෙවා රුපියල් 6000ක් පොලිය ලෙස ගෙවා 9000 වේ. පොලිය ලෙස තමයි ගෙවන්නේ. රුපියල් 6000ක් පොලිය ලෙස ගෙවා 9000 වේ. පොලිය ගෙවන කාලය සොයන්න. පොලි ගෙවන කාලය සොයන්න. පොලි ගෙවන කාලය සොයන්න. අපි ගාව සූත්‍රයක් තියෙනවා. සමීකරණයක් තියෙනවා. මුළු පොලිය සමානයි. ලියුමත් එක. මුළු පොලිය සමානයි. ණය මුදල ගුණ කිරීම CNR ගුණ කිරීම කාලය. මේක අමුතු පාඩක් කියන නිල් අද තිබ්බ නිල් පාට තින්ද බෝතලයා. නිල් පාට තින්ද බෝතලය දැම මේ කළු පාටට. දැම්මම නිල් පාටය කළු පාටය කලවංගලනේ අලුත් කල එකක් ඇවිල්ලා තියෙනවා. මුළු පොලිය සමානයි ණය මුදල ගුණ කිරීම CNR ගුණ කිරීම කාලය. ණය මුදල ගුණ කිරීම CNR ගුණ කිරීම කාලය. මුළු පොලිය 6000යි. ණය මුදල 20000යි. CNR R කියන්නේ 10යි. කාලය දන්නේ. කාලයට උන කාලය කියලාම ලිව්වා. 20000 ගුණ කිරීම 10000 ගුණ කිරීම කාලය. රයිට්. දැන් සුළු කරන්න ඕන. බිංදුවට බිංදුව කැපෙනවා. බිංදුවට බිංදුව කැපෙනවා. 6000 සමානයි 2000 ගුණ කිරීම කාලය. 6000 සමානයි 2000 ගුණ කිරීම කාලය. නං කාලය හොයන්න නම් ගුණ කිරීම 2000 අනිත් පැත්තට ගෙනව බෙදීම 2000. අපි ලියන්නේ 6000 බෙදීම 2000 කාලය කියලා. බුද්ධිමත්ව දැන් තීරණය කරනවා කාලය සමානයි. අමාරු නම් එහෙම ලියන්න 2000 මෙහාට එනවා. දක්ෂ ළමයි හිතෙන් ලියන්න. 6000 බෙදීම 2000 සමානයි කාලය. ගුණ කිරීම 2000 වමටවම් බෙදීම 2000.
බිंदु දෙකට බිंदु දෙක කැපෙනවා. හය දෙකෙන් බෙදුවම 3යි. කාලය. කාලය 3යි. තප්පර 3ද, විනාඩි 3ද, පැය 3ද, මිනිත්තු 3ද, දවස් 3ද, සති 3ද කියලා හොයා ගන්න ඕන. ආලෝක වර්ෂ 3ද? ඔව් මොනවා 3ද? ඒක තීරණය වෙන්නේ මෙතනින්. වාර්ෂික පොලිය 10%යි. පොලිය ප්‍රතිශතය අනුව තමයි කාලය තීරණය වෙන්නේ. කාලය වසර 3. එහෙනම් පොලිය ගෙවන කාලය. පොලිය ගෙවන කාලය වසර 3යි. පොලිය ගෙවන කාලය වසර 3යි. පොලිය ගෙවන කාලය වසර 3යි. ප්‍රශ්න අංක 8 සියයට 20 වාර්ෂික සුළු පොලියට එක්තරා මුදලක් සියයට 20 වාර්ෂික සුළු පොලියට එක්තරා මුදලක් ණයටගත් අයෙක් අවුරුදු 2යි මාස 6ක් අවසානයේ අවුරුදු 2යි මාස 6ක් අවසානයේ ගෙවූ මුළු පොලිය ගෙවූ මුළු පොලිය රුපියල් 15,000ක් නම් ණයටගත් මුදල කීයද ණයටගත් මුදල කීයද ගෙවූ මුළු පොලිය රුපියල් 15,000ක් නම් අම්මලා තාත්තලා ආවට පස්සේ 184යි ඉන්නේ 198 දී අම්මලා තාත්තලා ගෙන්න ගත්තේ 14ක් ලිව් වෙලා තියෙනවා ගෙවූ මුළු පොලිය සොයන්න ගෙවූ මුළු නැ මුළු පොලිය රුපියල් 15,000ක් නම් ණයටගත් මුදල සොයන්න ණයටගත් මුදල සොයන්න 15,000ක් නම් ණයටගත් මුදල සොයන්න right ණයටගත් මුදල මටංගමු මුළු පොලිය සමානයි ණය මුදල ගුණ කිරීම 100 NR ගුණ කිරීම කාලය මුළු පොලිය සමානයි ණය මුදල ගුණ කිරීම 100 NR ගුණ කිරීම කාලය දැන් වට ආදේශ කර මුළු පොලිය 15,000යි ණය මුදල දාන්න ඕන ණය මුදල අපි අකුර ගන්න පුළුවන් A කියලා දාන්නකෝ අකුරක් දාන්න පුළුවන් ණය මුදල ඕන A කියලා දැම්මා ණය මුදල කියලා ලියන්න පුළුවන් අකුරක් දාන්න පුළුවන් CN R R කියන්නේ 20යි කාලය අවුරුදු 2යි මාස 6යි 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6 2 12 6
තනියෙන් හදන්න මම්ම
මගේ මුත්තර බලන්න. තෝ තනේ හඳ දෙකයි දොළහෙන් අය විෂම් භාගයක් කර අතුස්ස. දොළය දෙකක් විසි අතරයි, විසි අතරයි හයයි තිහයි, දොළහෙන් තිහයි. දැ සුළු කරනවා. බිින්දුවට බිින්දුව කැපෙනවා, බිින්දුවට බිින්දුව කැපෙනවා. බිින්දුවට බිින්දුව කැපෙනවා, බිින්දුවට බිින්දුව කැපෙනවා. තුනේව එකයි, තුනේව හතරයි. තුනේ එකයි, තුනේ හතරයි. දෙකේ එකයි, දෙකේව දෙකයි. දෙකේ එකයි, දෙකේව දෙකයි. පාලොස්දාහ සමානයි ඒ එකෙන් ගුණ කරහම ඒ එකෙන් ගුණ කරහම ඒ බෙදීම ඉරඥාට දෙක. ඒ හොයන්න බෙදීම දෙක අනිත් පැත්තරන ගුණ කිරීම දෙක. පාලොස්දාහ ගුණ කිරීම දෙක ඒට සමානය. පාලොස්දාහයෝ දෙකක් තිස්දාහයි. තිස්දාහයි ඒ එහෙනම් ණයට ගත්ත මුදල් රුපියල් 30000යි. සිංහලෙන් ලියන්න, ණයට ගත්ත මුදල 30000යි. රයිට්. ප්‍රතිශත ටියුට් එක සම්පූර්ණයෙන් හදා සුළු පොලිය සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න. සුළු පොලිය ගණන් ටික සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරනවා. බදාදා පන්ති තියෙනවා, බදාදා උදේ පන්ති තියෙනවා. රයිට්. දැන් බදාදා උදේ ආයේ හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම, ගෙදර ඉන්න සියලු දෙනාටම, ඔබටත් වාසනාවන්ත ප්‍රීතිමත් ලස්සන රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයේ අපි බදාදා හම්බෙමු. ආයිබෝන් දරු පැටව්. තමයි පන්තියේ කරපු ගණන් නැවත හදන්න ඕන. හොඳේ මං කතා කරන වැහෙන අතුස්ස. මේ කරපුව නැවත හදන්න ඕන. හොඳේ ගෙදෙදි නැවත හදන්න ඕන. රයිට්. මේ කරපුව නැවත හදන්න ඕන. මතකෙන් අමලා තාත්තලා බලන්න ඒවා. හරි හරි. ගුඩ් නයිට්.